පිබඳ අදහස්වලදී අපි දැකපුදේ තමයි ද මෙතුමා එක්ස්පෙන්ඩිච කැප් එක පිළිබඳව දැඩි විවේචනයක් කර. හැබැ මේ එක්ස්පෙන්ඩිච කැප් එක තියෙන්නේ මෙතුමා කියන්නේ රෙවනිව එක්ක බලන්න කියලා. හැබැ අපි මේක යෝජනා කරන්නේ ඉකොනොමිකයේ ඇතිවන ප්‍රසාරණයක් එක්ක. ඒකයන්නේ දළදේශය නිෂ්පාතිතයට සාපේක්ෂව තමයි මේ ඉකොනොමික් කැප් එක ගෙනලති. ඊළඟට දෙවනි කාරණේ ද මේ අපි ඉදිරිපත් කරන ෆ්‍රේම්වර්ක් එක අපිට විශ්වාසයි මේක තමයි ක්‍රියාත්මක කළ යුත්ත කියන කාරණේ. එතකොට මේක ක්‍රියාත්මක කරලා අපිත් පිළිගන්නවා අපි 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 5%ක්ම වූ ආර්ථික වර්ධන වේගයක් විතර යන්න ඕනේ. දැන් ඔබතුමා කියපු කාරණේ තමයි මේ EFF එකේ තියෙන ඊළඟට අනික් කාරණේ තමයි මේ expenditure cap එකේදී මතක තියාගන්න ඔබතුමා හොඳටම මේක දන්නවා මේ debt sustainability analysis එක අමතක කරලා අපිට යන්න බෑ. අපි ඒකත් එක්ක තමයි ගමන් කරන්න ඕනේ. ඊළඟට තමයි මේ 100ට අපි 5%ක කියන ඉලක්කයක් දැම්මත් දැන් ඔබතුමා ප්‍රෝග්‍රෑම් එකේ parameters ගැන කිව්වා. ගණසියර 2 තියෙනවා 102.2 තියෙනවා. දැන් මේ අවුරුද්දේ තියෙන 102යි. නමුත් අපිට විශ්වාසයක් තියෙනවා අපි 3.5ක ආර්ථික වර්ධන වේගයකට ගමන් කරනවා කියන එක. ඉතින් මම තෝ ඔබතුමාලාට විශ්වාස නම් ඔබතුමාලා ආණ්ඩුවක් ගන්නවා කියන එක මේ තියෙන ඕනෑම පනතක් ඔබතුමාලාට වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. අපි කරන්නේ අපේ වගකීම ඉටු කරන එක නැවත බංකොලොත් වීම වළක්වන්න අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන එක. අනික ඔබතුමා කියන විදිහට දැන් මේකේ අර ෆස්ට් චැප්ටර් එකේ ඉඳලා තමයි මුළු පනතටම විරුද්ධ වෙන්නේ. ඔබතුමාක සදාචාරාත්මක අයිතියක් ෆස්ට් චැප්ටර් එකේ තියෙන මේ ඒකනේ කිව්වේ. ඔව් ෆස්ට් චැප්ටර් එකේ තියෙන කාරණා තුනින්ද තමයි ඔව් නෑ ෆස්ට් හරි ප්‍රධාන වශයෙන් IMF IMF agreement එකේ තියෙන ප්‍රධාන වශයෙන් තුනයිනේ ඩෙට් කොහොමද තියෙන්නේ. ඊළඟට දැන් මේකනම් විරුද්ධ වෙන්න හේතුව සදාචාරාත්මක අයිතියක් ඔබතුමාලට නැතුව ඇති විරුද්ධ වෙන්න. ඔබතුමාලට සදාචාරාත්මක අයිතියක් තියෙනවා. මොකද ඔබතුමා ඡන්ද දුන්නේ නේද? You said that the IMF program was required to stabilize the economy in Sri Lanka. But then what you should have done is either, basically you should have voted in favor, but you abstained. You walked away from the house. Did you vote or you walked away? Just answer that, then you may explain. Yes, yeah, I want to know. Did you walk away or you, right. what did you do? Hare, mehemai. Did you vote? Api, what I know, prashna kar uttare dene den. Metana apita තුනක් දේවල් කරන්න තිබුණා. එකක් තමයි අපිට පක්ෂව ඡන්දයෙන් දෙන්න තිබ්බා. ඒක පොඩගෙන. ඔයා මගෙන් ප්‍රශ්න අහුවනේ උත්තරේ දෙන්නද? ඒක විපක්ෂව ඡන්ද දෙන්න තිබ්බා. නැත්නම් අපිට ඒ කට්ටියට ඒක කරගෙන යන්න දෙන්න තිබ්බා. අපිට පක්ෂව දුන්නා නම් ඒ කියන්නේ අපි මේ සියලු දෙයටම එකඟයි. අපි සියලු දෙයටම එකඟ නැහැ. අපි විපක්ෂව දුන්නා නම් අපි සියලු දෙයටම එකඟ නැහැ. අපි එහෙමත් නැහැ. ඒ නිසා රටට මේ වෙලාවේ අවශ්‍ය වෙලා තිබිච්ච දේ කරගෙන යන්න අපි කාලය දුන්නා. කෙටියෙන් අවසන් කරනවා. මම අවසන් කරනවා. මේක අපි ඉදිරිපත් කරපු පනත. මේකට වැරදි අර්ථකථන දෙන්න එපා. සදාචාරාත්මක අයිතියක් නැත්ත විපක්ෂයට. මොකද ඒ අය මේ රටේ ආර්ථිකය ස්ථාවර කරලා වර්ධනයක් වෙත ගමන් කරන මාර්ගයට විරුද්ධ වුණා. ඒකනේ කොන්ද බර දෙන්නේ නැත්නම් මෙතන ඡන්ද ඔබතුමාලා නම් කිව්වා IMF ප්‍රෝග්‍රෑම් එකට යන්න කියලා. ඔබතුමාලා දන්නවා IMF ප්‍රෝග්‍රෑම් එක මොකද්ද කියලා. අවසාන ඔබතුමාලා IMF එකත් එක්ක සාකච්ඡා කරා. ප්‍රශ්නේ තිබ්බ ඔබතුමාලා ආචාර්ය රංජිත් බණ්ඩාර ඔබතුමා ඔබතුමාගේ විනාඩි 10ක් තියෙනවා. එයින්ද order please මූලාශ්‍රණ රූට මේක සුදර්ශන දෙඩිවිටිය මූලාශ්‍රණය පැමිණෙනවා. මෙහෙමයි ශ්‍රහන් මන්දතුමා, අපි IMF එකට යන්න කියපු එක හරි, අපි තමයි මුලින්ම කිව්වේ. හරි, එතකොට මේක රට බංගලොත් වෙන්නේ එදා කියන එක පැත්තකින් තියන්නකෝ. එතකොට අපි 100%ක් ඔය එග්‍රීමන්ට් එකත් එක්ක එකඟ නෑ ශ්‍රහන්. ඒකයි අපි ඔගොල්ලන්ට, හැබැයි ඔගොල්ලන්ට කරගෙන යන්න අවශ්‍ය මූලික රාමුව අපි ඔගොල්ලන්ට ලබා දුන්නා. අපි විරුද්ධව ඡන්ද දුන්නේ නෑ. හරි, එතකොට මෙතන සදාචාරාත්මක අපි කළ යුතු දේ අපි කරා. හරි, ඒක තමයි අපි කියන්නේ. අපේ ආණ්ඩුව ආවම තව මාස දෙකකින් අපි මේක වෙනස් කරනවා. ඒ කට්ටියට අපි පැය ගානක සාකච්ඡාවක් මේ සතිය එන සතිය දීලා තියෙනවා. ඔකේ, thank you. ගරු ශ්‍රේම සේමසිතුමා, ඔව්. මේ වැරදි අර්ථකථන කරන්න එපා ගරු හර්ෂ මන්තිතුමා. දැන් ඔබතුමා කියනවා ඔබතුමා යද්දි නාලක් ගොඩේව මන්තිතුමාලු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක හිටියේ. එතුමා තමයි ප්‍රධාන ජනාධිපතිව හිටපු ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශක. දැන් ඔබතුමාලගේ උපදේශක. දැන් ඔබතුමාලට ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒකයි. දැන් මේකේ මේ මන්ත්‍රීතුමා මේ පනත ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. මේ පනත ප්‍රශ්නයක් නෙමෙයි. මේ පනතර සංශෝධන ඔබතුමා ඉදිරිපත් කරානේ. අපි මේ පනතර සංශෝධන ඉදිරිපත් කරපු සමහර ඒවා පිළිගත්තා. මේ කොන්සෙප්ට් එකේ ප්‍රශ්නයක් තියෙන්නේ. ආප මේගොල්ලන්ගේ පැවැත්ම තියෙන්නේ ආපහු බංකොලොත් උනොත් විතරයි. මෙන්න මේකයි තියෙන ප්‍රශ්නේ මන්ත්‍රීතුමා. එහෙම නැතුව මේ පනතේ වෙනස්කම් මම අහන්නේ
අපිට ඉලක්කගත වැඩසටහන නැතුව රට බංකොලොත් උනාන ඉලක්කගත වැඩසටහන හදනගේ වැරද්ද මොකද්ද? බංකොලොත් වෙන්න හේතුව නැවත බංකොලොත් වීමට හේතුවක් නොවෙන්න කටයුතු කිරීමේ වැරද්ද මොකද්ද? එයින්ද සදාචාරාත්මකව ඔබතුමාලට මේකට ඡන්ද දෙන්න බෑ. ඒක මම පිළිගන්නවා. එහෙනම් ඔබතුමාලා විරුද්ධ වෙන්න අපි බහුතර ඡන්දයෙන් රට වෙනුවෙන් මේ පනත සම්මත කරනවා. Thank you honorable professor Ranjith Bandar. මුලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි, වික්ෂන් මුලාසන යන්න එපා. පොඩක් ඉන්න please. නෑ please just wait. ගරු කෙටින් up. මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මම උදේ කතාව පටන් ගන්නකොට බබ කිව්වා මේ ආර්ථික පරිවර්තන පත්තට අපේ මූලික විරුද්ධත්වයේ තියෙන්නේ IMF කොන්දේසි පළවෙනි chapter එකට ඇතුළු කරලා තියෙනවා කියලා. මෙතුමාට කිව්වා. දැන් ගරු හර්ෂසිල්ල පැතුමා කිව්වයින් පස්සේ මෙතුමා දැන් ඉහෙනයි. ඔබතුමා නොකෑවෝඩ ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, I don't want to waste my time answering Kiriyalla because I'm very sorry to say he messed up the entire morning also. We could have had a better debate in parliament if they don't waste time here. The question I asked you was how many points in the IMF program is included in this act? You didn't know that. That's the point which I raised in the morning. You have not read this act, first of all. You're talking nonsense. You all know only to insult people. You're talking nonsense. I mean, such an opposition we have never seen in this parliament. Honorable Chairman, this is not a classroom. What I mentioned was chapter 1 of this article. Don't shout like a mongrel. Hit like a mongrel. Right? Sir, may I go to our Raj Master Tino to go to Gila Udubanda? Honorable Ranjith Bandar. Go to Gila Udubanda. That's Rari Lali Gila Udubanda. Moolasana Rude Garu Mantutubani. Kanakal Namathana Deng. Yes. මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ කැටුම්පත විවාදයට ගන්න මේ අවස්ථාවේ ගරු රංජිත් බණ්ඩාර මහත්මනි, මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි, මම උදේ කතාව පටන් ගන්නකොට ගරු මන්ත්‍රීතුමා බෝලා මම කිව්වා අපි මේ ආර්ථික පරිවර්තන පරතට විරුද්ධ. මොකද පළවෙනි chapter එකේ දැන් මේක කියලා මැතුමා මේ ගොඩක් වෙලා කතා කරා දැන්නේ ආණ්ඩුව අස්සක් කරපු IMF කොන්දේසි දාලා තියෙනවා. ඒකයි අපි විරුද්ධ කිව්වා. මෙතුමා කිව්වා නෑ කියලා. මේ කවුද ෂෑඩ් කිව්වා නෑ කියලා. මෙතුමා නොමග ඇරියා. දැන් හර්ෂා දැන් මේ ගැන වාද විවාද ගොඩක් වුණා. Now පාර්ලිමේන්තුවේ නොමග ඇරියා. ගරු රංජිත් බණ්ඩාර මැතුමා